අයිබෝන් දරුවනේ සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම අපි එනම් සුපුරුදු පරිදි අද අපේ 11 ශ්‍රේණිය සඳහා පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තියේ තවත් එක පන්තියක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ තාම දරුවන් සම්බන්ධ වෙමින් තියෙන්නේ මම එකයි චුට්ටක් කළා බැලුවේ දැන් 2යි 3යි වෙලාව අපි 2යි 5 විතර නැගන් තව චුට්ටක් කළා බලමු විනාඩි 2ක් විතර රයිට් එතකම් මම දරුවන්ට පොඩ්ඩක් විනාඩියක් කතා කරන්න අපි මෙව නොමිලේ පවත්වන පන්ති මාලාව පවත්වාගෙන යන්නේ දරුවනේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනය හරහා නේද? එතකොට මෙව ආයතනය තුල දැනට විෂයන් 6ක් ගිනුම් කරන්නේ ඇතුළුව විෂයන් 6ක් ගණිතය, විද්‍යාව, සිංහල, ඉතිහාසය, ඉංග්‍රීසි සහ ව්‍යාපාර අධ්‍යයනය ව්‍යාපාරා ගිනුම් කරන අධ්‍යයනය කියන මේ විෂයන් සඳහා නොමිලේ පන්ති පවත්වාගෙන යනවා. රයිට්. එතකොට මෙතන මේ ප්‍රධාන සමූහයේ දරුවනුත් ඇති ඊට අමතරව අපේ වෙනත් සමූහ වලින් අප මේ අද පන්තියට සම්බන්ධ වෙන දරුවන් පිරිසකුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා සීල දනාටම දැනුම් දෙන්නේ. එතකොට ඒ අනෙකුත් විෂයන් සඳහාත් සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මම පසුව ලින්ක් එක ලබා දෙන්නම්. ඒ සමූහ සඳහා එකතු වෙන්න, එකතු වුණාට පස්සේ ඔයාලට අනෙකුත් තව විෂයන් පහක් සඳහා පන්ති වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. රයිට්. සහ අපි ඉදිරියේදී අවශ්‍ය ලින්ක් ටික ලබා දෙන දරුවෝ කට්ටිය ගෲප් වලට සම්බන්ධයෙන් ඒ ගෲප් කරා ඔකට නොමිලේ මේ වගේ පන්ති වලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා දරුවෝ. හරිද? රයිට්. හරි. එහෙනම් අපි අද සාකච්ඡා කරන්න මම එදා කිව්වා ගිය සතියේ අපි අද ඉඳලා නැත්නම් මේ සැප්තැම්බර් මාසේ ඉඳලා ආරම්භ කරනවා කියව ප්‍රශ්න පත්‍ර පන්තියේ මොනවද සාකච්ඡා කරන්නේ ඔකට්ටියට ලබා දීලා තියෙන වාර විභාග ප්‍රශ්න පත්‍ර නේද වාර විභාග ප්‍රශ්න පත්‍ර. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ළමයෙකුගේ යම් කිසි පාසල් වාරයක දැනුම පරීක්ෂා කරන්න මේ වාර පරීක්ෂණ බොහොම වැදගත්. නමුත් මේ කොවිඩ් ප්‍රසංගත තත්ත්වයත් එක්ක අපි දන්නවා බහුතරයක් දරුවන්ට වාර විභාග සඳහා මුහුණ දීමට හැකියාව ලැබුණේ නැහැ. එතකොට ඒකට ඉගෙනගත්ත දැනුම තමන්ට මැන බලන්න අවස්ථාවක් ලැබිලා නැති වෙලා තියෙනවා. රයිට්. ඒ හින්දා තමා අපි මේ ලොකට මේ විශේෂම මේ අවුරුද්දේ ඕ ලෙවල් විභාගෙට මුහුණ දෙන දරුවන්ට අත්සලක් විදියට මේ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පන්ති අපි දිගටම පවත්වාගෙන යනවා සෙනසුරාදා මේ වෙලාවට නේද? ඊට අමතරව අපි ඉරිදා දෙකේ ඉඳලා හතර වෙනකම් තියරි ක්ලාස් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒතොර විෂය දැනුම පෝෂණය කරගන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් තවදුරටත් විෂය දැනුම පෝෂණය කරගන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් එතන තියරි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ දවස්වල තියරි පන්ති අගෝස්තු මාසයේ ආරම්භ කරා. මේ වෙනකොට අපි සැප්තැම්බර් මාසයේ පන්ති ආරම්භ කරනවා හෙට. රයිට්. එතකොට ඒකෙදී අපි කතා කරන්නේ මේ සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ਦਿੱත්ත බලපෑම සහ ਦਿੱත්ත සටහන් කියන දේවල්. ඊට පස්සේ මූලික පොත්වලටත් අපි යනවා. ලෙජරේට පිටපත් කරලා මූලික පොත් මුදල් පොත සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුදල් පොත. එතකොට වට්ටම් තීරු නේද? ඒවත් එක්ක අපි කොහොමද මේ මුදල් පොතේ ගනුදෙනු සටහන් කරන්න කියන කාරණා. ඉතින් 11 වසර දරුවන් වුණාට ඔය කට්ටියට සමහර විට මේ පාඩම් මගහැරිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා එතකොට ඒ පන්ති වලට සම්බන්ධ වෙන්නත් පුළුවන් ওই දරුවන්ට. රයිට්. හරි. අපි පන්තිය පටන් ගමු. ප්‍රමාණවත් ළමයි පිරිසක් අපිට එකතු වෙලා ඉන්නවා මේ වෙලාව වෙනකොට. හරි. එතකොට තියරි පන්තිය සම්බන්ධයෙන් ඔය කට්ටියට මොනව හරි තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් මේ දුරකථන අංකය සම්බන්ධ කරගන්න. 0.70122.7 කියන දුරකථන අංකය. රයිට්. ඔකට WhatsApp පණිවිඩයක් දැම්මත් ඔකටිට මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම ඔකටිට සමූහය හරහා WhatsApp සමූහය හරහා ප්‍රශ්න පත්‍රයක් ලබා දීලා තිබ්බා නේද? පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රයක් 11 වසර දරුවන් සඳහා නියමිතව තිබිලු. පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රයක්. අපි බලමු මේක කොහොමද ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරගෙන යන්නේ. රයිට්. මම ඉදන් ඔකටිය එක්ක මුද්‍රණය කරගෙන ඇති. එහෙම නැත්නම් ෆෝන් එකෙන් හරි PDF ෆයිල් එක ඕපන් කරගෙන අදාළ පේපර් එක බලා ගන්න. මොකද මේ දවස්වල එලි පහලට හොයන්න ගියක් නැහැ නේ. මේක print out එකක්වත් දාගන්න. හරි. බලන්න ඒකේ සිදුවීමක් දීලා තියෙනවා. පහත සඳහන් සිද්ධිය ඇසුරින් එකේ සිට පහ දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරිද? ඒතොර දැන් අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පටන් ගන්න හින්දා විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර වලට අපි පිළිතුරු ලියද්දී අපි ප්‍රශ්න පත්‍රේ අපට දීලා තියෙන උපදෙස් පිළිබඳ අපි සැලකිල්ලක් දක්වන්න ඕන. නේද? මොනවද මෙයා අපේ ප්‍රශ්න පත්‍රයට කරන්න කියලා තියෙන්නේ? නේද? නිවැරදි පිළිතුර යටින් ඉලිකහන්නද? නිවැරදි පිළිතුර තෝරන්නද? නේද? තෝරලා අදාළ අංකයේ හිස්තැන් තුර ලියන්නද? ඔන්න ඔය විදිහේ උපදෙස් ටික අපි හරියට පිළිපදින්න ඕන. විශේෂයෙන්ම විභාගයට යන්න ඉන්න ඔය ළමයි.
නේද අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගෙට ගිහිල්ලත් නේද නිවැරදි අංකේ ලියන්න කියලා තිබ්බට හරිය අංකේ ලියන්නේ නැහැ යටින් ඉරක් ගහලා එන්නේ ඒවා වැරදි කියලා තියෙන උපදේශ පිළිපදින්න ගැළපෙන දේවල් තෝරන්න තියෙනවා නොගැළපෙන දේවල් තෝරන්න එතකොට අප බලන්න ඕනේ පරීක්ෂකරේ අපෙන් මොනවද අහන්නේ නොගැළපෙන දේ තෝරන්න කියලා දහන් කියන්නේ ගැළපෙන දේ තෝරන්න කියලා දහන් විෂය දැනුම තිබ්බට මදි කලබල වෙලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීම හුරු වෙලා තිබෙන්නේ නැති වුණොත් ඔකට අමාරුවේ වැටෙන ඒ හින්දා දුවේ පුතේ ඔකටිය පේපර් එකක් ගත්තට පස්සේ ඒක දීලා තියෙන උපදේශ ටික හොඳට කියවන්න ඕනේ මේකේ උඩින්ම දීලා තියෙනවා සැලකිය යුතුයි නේද කාලය පැය 3ක් දීලා තියෙනවා සැලකිය යුතුයි සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අංක 1 සිට 40 දක්වාත් එක් ප්‍රශ්න දී ඇති පිළිතුරු අතුරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තෝරන්න බලන්න නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු ඉතින් මේවා ඔකටිට නැවත නැවත මතක් කරන්න ඕනේ මොකද ළමයිට ඕවා අමතක වෙනවා විභාගේ ලං වෙනකොට විෂය කරුණු ගැන විතරක් අවධානය යොමු කරනවා පේපර් එක සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ හරිද අපි එතකොට මේ විදිහට වාර විභාග වලින් දැන් අපි ආරම්භ කරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඉදිරියේදී අපි දැන් පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ සාකච්ඡා කරනවා ඊට පස්සේ අපි ඕ ලෙවල් පාස් පේපර් සාකච්ඡා කරන්නත් පටන් ගන්න හරිද ඒ හින්දා මේ පන්තියත් එක දිගින් දිගටම රැඳිලා ඉන්න ඔයාගේ සහෝදර යාළුවන්ට මේ පණේ පන්තිය පිළිබඳ දැනුවත් කරන්න ඒකට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ රයිට් එතකොට ඔය කට්ටියට ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් තියෙන දැනුම සහ ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලියන්න ඔකට අවශ්‍ය වෙන කුසලතාවය අපට වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් පුතේ පළවෙනි සිදුවීම කියවගමු. කැලේෙන් නවුලාගත් මදටියට, ඔලිඳයට, රබරට, කුරුළු පිහාටු ආදී ද්‍රව්‍ය ආකර්ෂණීය ලෙස ඇතුරුම් කර නගරයේ පොත්සාප්පු වලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ප්‍රවීන් විසින් පවත්වාගෙන යනු ලබයි. ප්‍රවීන් මල්ටි ප්‍රොඩක්ට්ස් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපාරයේ නිෂ්පාදිත සඳහා ප්‍රාථමික අංශයේ පාසල් ළමුන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතී. ඔන්න අපට පොඩි සිදුවීමක් දීලා තියෙනවා. නේද? අපි මේවට කියනවා කේස් ස්ටඩි කියලාත් කියනවා. නේද? සිදුවීමක් ඇසුරේ අපෙන් ප්‍රශ්න අහන කේස් ස්ටඩි. රයිට්? ඒතර මේවට ඔකට පුරු වෙන්න ඕනේ. බලමු අපෙන් මොකක්ද අහන්නේ කියලා. අහනවා ප්‍රවීන්ගේ ව්‍යාපාරයේ මගින් සපයනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවයේ වන්නේ බලන්න එයාගේ පොඩි සිදුවීමක් තියෙන අපි හිතන්නේ නැති ප්‍රශ්නයක් අපෙන් අහනවා එකපාර. මෙයා මේ ව්‍යාපාරයෙන් සපයන මූලික මිනිස් අවශ්‍යතාවය මොකක්ද කියලා අහනවා. රයිට්? මම ඔකට chat box එක release කරන්න. අපි උත්තරයක් ලබමු කරමු බලන්න. නේද? ඉක්මනට ළමයි දෙන්නෙත් තුන්දෙනෙක් හරි උත්තරයක් දාන්න. chat box එක release කරා. උත්තරයක් දාන්න පළවෙනි ප්‍රශ්නෙට. මොනවද මේ ව්‍යාපාරය සපුරාලන මිනිස් අවශ්‍යතාවය? රයිට්? මොකක්ද කියන්නේ අපිට කාල වේලා යන හින්දා chat box එක release කරලා දිනන වටිර right මොකද්ද පුතේන්නේ බලමු ආහාර පළවෙනි පිළිතුර විදිහට ආහාර දෙක ක්‍රියාකාරකම් තුන අධ්‍යාපනය හතර විනෝදේ අධ්‍යාපනය right good අපිට ප්‍රශ්න අංකය දැම්මත් ප්‍රමාණවත් නැහැ අකුරු ටයිප් කරන්න වෙලා යන හින්දා උත්තර අංකය දාන්න රෝමි ලක්කම් වල තියෙන්නේ එහෙම නැත්නම් 1 2 3 හරි උත්තරේ දාන්න right එහෙනම් අපිට නිවැරදි උත්තර විදිහට ගන්න පුළුවන් පුතේ අධ්‍යාපනය නේ. එතකොට ඔකට මේකත් එක මතක් කරගන්න ඕනේ. අවශ්‍යතාව කියන්නේ මොනවද? මොනවද අපිට තියෙන අවශ්‍යතාවයන්? එතකොට ඒත් එක්කම අපිට හම්බ වෙනවා ඊළඟ ප්‍රශ්නෙෙන් හම්බෙනවා මොකද්ද? මේකත් එක්කම අපිට තියෙන එක තමයි උවමනාවන්. උවමනාවන් කියන්නේ මොනවද? අන්න ඒ සම්බන්ධනත් ඔකට අවධානය යොමු කරන්න ඕනේ. හරිද? දෙවෙනි ප්‍රශ්නෙෙන් අහනවා ඊයත් සිද්ධිය දැක්කේනේ කැලේන් අවුලාගත් විවිධ ද්‍රව්‍ය අයත්තර නිෂ්පාදන සාධකයේ වන්නේ. මොකද්ද නිෂ්පාදන සාධකයේ පුතේ? අයත්තර නිෂ්පාදන සාධකේ මොකද්ද වෙන්නේ නේද මොකද්ද අයත්තර නිෂ්පාදන සාධකේ අපි දන්නවා නිෂ්පාදන සාධක හතරක් තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය ඒකෙන් අපි මොකද්ද මේ ස්වභාව ධර්මයෙන් අපට නිෂ්පාදන කාර්ය සඳහා නැත්නම් අපි ව්‍යාපාර කාර්ය සඳහා යොදා ගන්න ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් අපි හඳුනා ගන්න පුතේ මොනවා කියලාද භූමිය හරි නිවැරදි උත්තරේ අංක 1 භූමිය නේද හොඳයි තුන්වෙනි එකටත් මෙම ව්‍යාපාරයේ ඒකෙන් අපට ප්‍රශ්න පහකට උත්තර ලියන්න පුළුවන්. ඒකෙන් කියනවා මෙම ව්‍යාපාරයේ ව්‍යාපාර අවස්ථාවකි. මෙම ව්‍යාපාරයේ ව්‍යාපාර අවස්ථාවකි. මොකද්ද ව්‍යාපාරික අවස්ථාවක් කියන්නේ? මොකද්ද ව්‍යාපාරික අවස්ථාවක් කියන්නේ? බලන්න උත්තර හතරක් දෙලා දිනවා. ප්‍රවීන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නගරයේ පොත්සාප්පුවල තරඟකාරී ව්‍යාපාරිකයන්ගේ පොත් තිබීම ප්‍රාථමික අංශයේ ක්‍රියාකාරකම් සඳහා මෙවැනි ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වීම
මෙම ද්‍රව්‍ය ආකර්ෂණීය ලෙස ඇසුරුම් කිරීමේ හැකියාව මොකක්ද අවස්ථාවක් කියලා කියන්නේ බලන්න මේ පාඩම් එකින් එකට සම්බන්ධ කරලා අපෙන් ප්‍රශ්න අහන විදිය විවසායකත්ව හැකියාව ඔව් එක්කෙනෙක් කියනවා එක කියලා තව එක්කෙනෙක් කියනවා තුන කියලා අනේ තුන තුන රයිට් අරියා කලින් එකට උත්තරේ දාපු එකන එක හරි ඔව් මොකද්ද පුතේ ප්‍රාථමික අංශයේ දරුවන්ට මේ භාණ්ඩ අවශ්‍ය වෙන එක නේද ක්‍රියාකාරකම් වලට අවශ්‍ය නැහැ ඉස්කෝලෙන් කියන කුරුළු පියාට ගේන්න කියන නේද මඩිටියට ගේන්න කියන ඉතින් දැන් ළමයිට නේද ඉස්සර කාලේ නම් අපි වගේ නම් ඉතින් කැලේ පැනලා මඩිටියට ගස්තරට ගිහිල්ලා මඩිටියට හොයාගෙන ඕවා හොදලා වේලලා තමයි ඉස්කෝලේ යන යන්නේ දැන් මේ දැන් ඔක්කොම රෙඩිමේඩ් නේ තියෙන්නේ මේ මොකක්ද ඕනේ කියන්නේ ගියා බුක් ෂොප් එකකට පැකට් කරලා දිනා ලස්සනට තල්ලි දීලා ගේන නේ එහෙම නේ නෝ කට්ටිය නංගිලා මල්ලලා ඉන්නවනම් එහෙම තමයි අම්මලාටත් හරි ලේසි නේද අක් ගාලා ගිහිල්ලා ගෙනාවා රයිට් හරි එහෙනම් එකට උත්තරේ තුන හතර වෙනි එක ගමු ඉහත සිද්ධියට අදාළව නිවැරදි ප්‍රකාශනය තෝරන්න ඉහත සිදුවීමත් එක්ක ප්‍රකාශන ටිකක් අපිට දීලා දෙනවා ඒකේ නිවැරදි ප්‍රකාශනය තෝරන්න කියලා කියන රයිට් ඔකට යාළු වෙනවා නම් දැනට හරි ලින්ක් එක WhatsApp කරන්න සම්බන්ධ වෙන්න කියලා තව අපි ප්‍රශ්න හතරයිනේ සාකච්ඡා කරගෙන ගියේ අයක් යනකොට මේක සෑහෙන ප්‍රශ්න මඩක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් හරි පුතේ ඉහත සිද්ධියට අදාළව නිවැරදි ප්‍රකාශනය සියලුම පාසල් ළමුන් මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශවයකි සියලුම පාසල් ළමුන් මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශවයකි කල්පනා කරන්න කියලා ප්‍රවීන්ගේ ඉලක්ක වෙළඳවල ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එතකොට ඉලක්ක වෙළඳපොළ කියන දේ ගැන ඔකට අයිඩියා එකක් තියෙනවා ප්‍රවීන් සිල්ලර වෙළඳාමේ යෙදේ නැවත බලන්න යා සිල්ලර වෙළඳාමේද යෙදෙන්නේ කියලා ආකර්ෂණීය අසුරුම් අලෙවේ මිශ්‍රයේ ප්‍රවර්ධන විචල්ලයට අයත්තේ රයිට් මොකක්ද දෙන්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරගන්න පුළුවන් නේද නිවැරදි ප්‍රකාශනය අහන්නේ නිවැරදි ප්‍රකාශනය අහන්නේ රයිට් හොඳට බලන්න ඕක අහන්න පුළුවන් සාවද්‍ය ප්‍රකාශනය කියලා කියන්න පුළුවන් නිර්වද්‍ය ප්‍රකාශනය කියලා වෙලාවක අහන්න පුළුවන් වැරදි ප්‍රකාශනය කියන්න පුළුවන් රයිට් PDF එක දෙන්න පුළුවන්ද ඒ WhatsApp එකේ තමයි තියෙන්නේ මම විනාඩියක් ඉන්න බලන්න මම ඉන්න විනාඩිය රයිට් අනිත් ළමයි එතකන් බලන්න පස්සේ ප්‍රශ්නේ ඒකටම අදාළ අවසාන ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නේ රයිට් කාගෙර ළමෙක් ලං ගෲප් එකකට දාන්න පුළුවන් නම් දාන්න දැන් රයිට් පස්සේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද ප්‍රවීන් මල්ටි ප්‍රොඩක්ට්ස් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශනය බලන්න එතෙන් දිහාන්නේ සාවද්‍ය ප්‍රකාශනය නේද එතෙන් දිහාන්නේ සාවද්‍ය ප්‍රකාශනය බලන්න සාවද්‍ය ප්‍රකාශනය මොකද්ද කියලා සාවද්‍ය ප්‍රකාශනය මොකද්ද වෙන්නේ දෙවෙනි එකට එන්නේ පුතේ එක देवनी एक डेन ने एक राइट पल में अटैच करना मन ट्राई करना देवनी एक डेन ने एक पास्ते ने एक डर मुकाद देन ने ना पास्ते ने एक डर सावधि क्या निपुते वैरदि प्रकाशन है नहीं दे दें इस तले के आप इंगे हुए निवैरदि प्रकाशन है दें आहार ने आप इंग वैरदि प्रकाशन है नहीं दे අන්න ඒ විදිහට හොඳට අවධානයෙන් කියවන්න ඕනේ මේවා. රයිට් ඔන්න මං එවරිවන් දැම්ම නිබන්ධනේ බලන්න. හතරට එන්නේ පුතේ දෙක. රයිට් උත්තරේ ලකුණු කරගන්න කියන වෙලාවට හතරට එන්නේ දෙක. හරිද? දැන් සම්බන්ධ වෙන ළමයි වෙන්න තියහන්න සමහරට හතරට එන්නේ දෙක. පස්වෙනි එකට එන්නේ එතකොට බලන්න. සාවද්‍ය ප්‍රකාශනය. නෛතික පුද්ගල භාවයක් නැත. අයිතිකරුගේ වගකීම අසීමිතයි. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානයේ අඛණ්ඩ පැවැත්මක් තිබීම රයිට් ප්‍රවීන් මල්ටි ප්‍රොඩක්ට් මෙයා එක්කෙනයි කරන්නේ නේ තනි පුද්ගල ව්‍යාපාරයක් ගැන අපි ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ
සිද්ධිය හැටියට මේ ව්‍යාපාරය තනිපුද්ගල ව්‍යාපාරය. එහෙනම් තනිපුද්ගල ව්‍යාපාරයකට අදාළ නොවන කරුණක් මෙතන තියෙනවා නම් අන්න අපිට ඒක ගන්න පුළුවන්. නේද? එහෙනම් මොකද්ද පුතේ ඔතන එන්නේ? අකණ්ඩ පැවැත්මක් තිබීම කියන එකනේ. තනිපුද්ගල ව්‍යාපාරයකට අපි දන්නවා අකණ්ඩ පැවැත්මක් නැහැ. අපි ඒක ව්‍යාපාර සංවිධාන වලින් සාකච්ඡා කරනවා. රයිට්? ඕකට අපි ඒක ආරම්භ කරන්න ග්‍රේඩ් කරනවා. account එක කරලා ඉවරලා accounts කරගෙන අතරතුරේදී අපි ව්‍යාපාර අධ්‍යයනයේ කොටසක් සාකච්ඡා කරනවා theory class එකේ. ඒතර ඒ පාඩම් ආවරණය කරලා නැති ළමයි ඉන්නවනම් ඒ පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද පුතේ? එහෙනම් අපි පළවෙනි සිද්ධියෙන් අපි ප්‍රශ්න පහකට පිළිතුරු සැපයමු. හරි. ඊට පස්සේ බලන්න 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා. ඇල්මැති පාර්ශ්වයන් ව්‍යාපාරය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු කිහිපයක් පහත දැක්වේ. ආ. ඇල්මැති පාර්ශ්වයද රොකට්ට පොඩි අයිඩියා එකක් එන්න ඕන. කවුද ඇල්මැති පාර්ශ්වයන්? නේද? ඒක නෝ ඔන්න ඔකට දැන් හොලිවුඩ් එන්න ඕන. ප්‍රශ්නේ අහනකොට ඒකට අදාළ තොරතුරු ටික දැනුම ඔකට ඔළුවේ නේද මතකයෙන් අවදි කර ගන්න ඕන. එහෙමයි අපි මේ MCQ පේපර් වලට පිළිතුරු සපයන්න ඕන. හරිද? ඔන්න ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරමු. බලන්න අපේක්ෂිත අරමුණු කීපයක් තියෙනවා. මොකද්ද? ගුණාත්මක නිෂ්පාදනය ලබා ගැනීම, B දෙන ලද ණය අය කර ගැනීම, C ප්‍රමාණවත් ලාභ ලැබීම, D තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම. ඔන්න අපේක්ෂිත අරමුණු ඇල්මැති පාර්ශ්වෙන්. නේද? ඇල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂිත අරමුණු. ඊට පස්සේ අපි කියනවා ඉහත A B C D අරමුණු කර ගැනීමට A B C D යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශ්වයන් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. රයිට්. කියමු බලන්න උත්තරය. හයට උත්තරේ තෝරන්න. මැච් කරලා තෝරන්න. හොඳයි. රයිට්. හොඳයි උත්තර දෙනවා ළමයි. රයිට්. හොඳයි උත්තරේ එන අපිට ගන්න පුළුවන් තුන. මොකද්ද? ගණුදෙනු කරුවෝ නේද ගුණාත්මක නිෂ්පාදනය දෙනවද කියලා ඒ කටිය විමසිල්ලක් දක්වනවා. ඊට පස්සේ දෙනලාද අය ණය මේ ණය අය කරගන්න මූල්‍ය ආයතන බලාගෙන ඉන්නවා නේද? බැංකුව එහෙම දැන් මේද මේ දවස්වල එහෙම නේද ව්‍යාපාර කොරෝනා හින්දා වහලා බැංකුව දැන් බයයි ඉන්නේ ඒ කටිය දුන්න ණය අය කරගන්න බැරි වෙයිද කියලා නේ. ඔව්. ඉතින් ඒකෙන් ඉඳලා ඒ ඇල්මැති පාර්ශ්වයක් ඉදිරියේ මේ මූල්‍ය ආයතන ඒ පිළිබඳ උනන්දුවෙන් සිටිනවා. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද ප්‍රමාණවත් ලාභ ලැබීම අයිතිකරු නේද? ප්‍රාග්ධන යොදවලා ඒ කට්ටිය බලන් ඉන්නේ ප්‍රමාණවත් ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියලා. හරිද? තීරණ ගන්නේ කළමනාකරුව. රයිට්. එහෙනම් හරි අපි 7 වෙනිකට යන. එහෙනම් 6ට එන්නේ පුතේ 3 වෙනි උත්තරය. 7 ව්‍යාපාරයකට බලපාන අභ්‍යන්තර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. රයිට්. 4 3 අන්න එහෙම දාන්න. ප්‍රශ්න අංකෙත් එක්ක උත්තරේ දාන්න. නැත්නම් එකපාර හොයා ගන්න අමාරුයි. රයිට්. අභ්‍යන්තර පාර්ශ්වයන්නේ අපි ව්‍යාපාර පරිසරය කතා කරද්දී නේද? අපි ව්‍යාපාර පරිසරය ගැන සාකච්ඡා කරද්දී අපි අභ්‍යන්තර පාර්ශ්වයක් හඳුනා ගන්නවා. අභ්‍යන්තර පාර්ශ්වය තුනක් හඳුනා ගන්නවා. ඊට පස්සේ බාහිර පාර්ශ්වය ඉගෙන ගන්නවා. මේ බාහිර පාර්ශ්වය අපි රාශියක් හඳුනා ගන්නවා. අභ්‍යන්තර පාර්ශ්වය තුනයි හඳුනා ගන්නවා. මතකද ඔය චටා? චාට් එක. නේද? රයිට්. එහෙනම් කවුද ඉන්නේ? සේවකයෝ අයිතිකරුවෝ කළමනාකරුවෝ 7 3. හොඳයි පුතේ, මේවා පිළිබඳ අවබෝධයක් නැත්නම් මේ උත්තර ගන්නෙ කොහොමද කියලා කියාගෙන කියාගෙන යනවා කියලා එහෙම හිතන්න එපා. මොකද අපේ මේක ප්‍රශ්න පත්‍ර සාපන්තියක් නේ. ඉතින් අපිට අර ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්න ඕනේ. හයි තීරි කොටස් අපිට එකින් එක සාකච්ඡා කරන්න අමාරුයි. හැබැයි ඔය කට්ටිය මේ පළවෙනි වාරයේ ප්‍රශ්න උනාට කමන්නේ, හොඳට අවධානය යොමු කරන්න නේද? ඔය කට්ටියගේ ක්‍රමයෙන් දැනුම වර්ධනය කරගන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍ර පන්තිමාලාවට සම්බන්ධ වීමත් එක්ක. මොකද අපි වාර විභාගෙන් වාර විභාගයට අපි කරගෙන යන්නේ. එතකොට ඔකට්ටේගේ දැනුම අලුත් වෙලා අමතකලා තියෙන දැනුම නැවත මතක් කළා. මේ මතකය ධාරණය කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඔකට්ටේ හරියට පැයක් ව්‍යාපාර අධ්‍යයනයේ හොඳට පාඩම් කරවල. නේද? අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ අපි කියන එක මනෝවිද්‍යාත්මක මොකද්ද? බුද්ධි කලම්බණයක් වගේ නේ. අපිවත් මං වාට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔයා කල්පනා කරලා ප්‍රශ්න කියනවා. තව කෙනෙක් එක ප්‍රශ්නයක් දානවා, ඒකත් ඔයා බලනවා හරිද කියලා නේද? එතකොට අපි මේ සියලු දෙනාගේම දැනුම මෙතෙන්දී එකතු වෙනවා නේද? ඒ හින්දා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් යොදවන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ තව විස්තර වගේක් දීලා දෙනවා. ව්‍යාපාර සංවිධාන වර්ග වල ලක්ෂණ කීපයක් පහත දැක්කේ. ඒ අකණ්ඩ පැවැත්මක් තිබීම. හරිද?
प्रश्न पीली तोरण अट नाम पीली तोरण इकमन इना अद्मा इकट एन्ने कुत्ते तुण उत्तरे पहाट एन्ने हतर इसल के क्या हुआ एक उत्तरे लिया गया हर उत्तर इग्री पत् करना कट्टी इग्री पत् करना बाल में कौन दिखे ना नमेरा उत्तर की बात करें नमेरे पास देंगे उत्तर नमेरे पास की बात करें अरे सीएल विषय संबंध व्हाट्सएप ग्रूप अम्मा एक पर्सनल इकड़के एव्री वन इकतीनो सीएल की दालती अब अनकूत विषय संबंध पंथी संबंध समूह इकतुंड अरे राइट हर बल उत्तर दालतीनो अटट दिख सॉरी अटट हतर ने इक अटट हतर तन पुद्गल व्यापार लक्षण पमण कल हतर नवीनिक दिपार्थमेंट संबंधी सावध्य प्रकाशने वे नमेट एक नैतिक पुद्गल भाव्यान सावध्य प्रकाशन दहायट दहायत्न समर कटे रईट इतकोट दिपार्थमेंट व्यापार संविधान संबंधित प्रश्न टीक अहल तिब इतकोट सा व्यापार संविधान की पाड़ नेद ओलेवल विभाग अनिवार्य प्रश्न किरण प्रधान पाठन रईट अपीक थियरी क्लास नवत मुल सहकरण इतकोटे सीएल व्यापार संविधान टीक इक एफ षीट अरगण मतक त्यागंड पुलवांग थिएट अपीक समरइज कर लगंडन मैं यही पंक्ल संबंधित अवश्यम मे नंबर मेसेज अपी इतकोटे इकोल थियरी क्लास संबंध करते देखे हतर विनक थी पंत हरद राइट इट पास अभियान दहावीन प्रश्न चक्पद अदाल अदाल अनकर अनुकाउ चक्पद चक्पद अदाल प्रधान पार्श्व तुनाक प्रधान पार्श्व तुनाकमा अनकर देवनी अण लादा तुम्हें आदाय
ඔන්නෝ මතක තියාගන්න ඕනේ. අනලද්දා අනලද්දා ආදායක. ඔය ටික මතක තියාගන්න. දැන් මේ පේපර් එකේදී අන කරු ගැන ඇහුවට ඊළඟ පේපර් එකේදී ආදායකයා අනලදු ඔය වගේ දේවල් ගැන අහන්න පුළුවන්. හරි? එහෙනම් මේව අපිට මතක තියාගන්න ඕනේ. අපිට කියන්න බෑ හැමදාම එකම කරුණු ටික තමයි අහන්න කියලා. හරිද දුවපිට? හරි. එහෙනම් කවුද චෙක් පදක අන කරු කියලා කියන්නේ? කවුද අන කරු කියලා කියන්නේ? ජංගමගිනුව පවත්වාගෙන යන බැංකුව චෙක්පත් ලියා අත්සන් කරන්න චෙක්පතේ නම සඳහන් පුද්ගලයා චෙක්පතට ගෙවීමට හිමිකම් ඇති පුද්ගලයා. එතකොට පුතේ අපි මෙතන මතක තියාගන්න ඕන පේපර් එකේ ඉහෙන්දින් ගෝ වඩාත් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර. නේද? දැන් සමහර ළමයි ඉගෙනගෙන තියෙන්න පුළුවන් අනකරු කියන්නේ කවුද? ජංගමගිනුම් හිමියා. නේ අපිට එහෙමත් හඳුන්වන්න පුළුවන්. හැබැයි මෙතන මේ දීලා තියෙන උත්තර විදියට හැටියට අපට අනකරු කියලා කියන්න පුළුවන් කවුද? චෙක්පත ලියා අත්සන් කරන තැනත්ත. නේද? චෙක්පත ලියා අත්සන් කරන තැනත්ත. දොර මේවා එක එක විවිධ ආකාරයට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ඔකට දැනගන්න. තේරුණාද? එක එක නිර්වචනයකට එක හඳුනා ගැනීමකට සීමා වෙන්න එපා. තේරුණාද දරුවෝ? එක හඳුනා ගැනීමකට සීමා වෙන්න එපා. විවිධ හඳුනා ගැනීම යම් කිසි වචනයක් සම්බන්ධයෙන් මේ ආයක සම්බන්ධයෙන් හඳුනා ගැනීම තියෙනවා. රයිට් ඒවා අපි තියරි ක්ලාස් වලදී කරනවා මේක විතරක් නෙවෙයි අනිත් ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරණයට අදාළව විවිධ හඳුනා ගැනීම් තියෙනවා ඉතින් ඒවා ගැන ළමයි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ එකක් ගැන විතරක් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේද පරීක්ෂකරේ අපෙන් එක එක විදියට අහන්න පුළුවන් රයිට් පුතේ හරි එතකොට මම හිතන්නේ උත්තර ටික ලකුණු කරගන්නවා නේද සමහර ළමයි නම් උත්තර හොඳට දීගෙන යන උත්තර ලබා දෙනවා රයිට් එතකොට යම් කෙනෙකුට පුතේ උත්තර සටහන් කරගැනීමේ අසීරුතාවයක් තියෙනවා නම් තමන්ගේ විශේෂ දැනුම පිළිබඳ තව ටිකක් මේවා ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් නේද ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන්නේ කියන මේ සියලු පන්ති සියලු විෂය කොටස් ටික අපි ඉරිදා පන්තියේදී ආවරණය කරනවා රයිට් එතකොට ඒකේ විශේෂත්වය තමයි 11 වසරේ දරුවන් වෙනුවෙන් අපි මේ ඉරිදා තියරි ක්ලාස් එකේදී 10 සහ 11 කියන විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා හරිද එතකොට 11 වසර ළමයිට දෙන විශේෂ වරප්‍රසාදයක් ඒක අපි 10 පාඩම් ටිකයි 11 පාඩම් ටිකයි ඔක්කොම ආරම්භ කරනවා අපි දැන් accounting ටික 10 වසරෙන් පටන් ගන්න තියෙන්නේ ගිණුම් කරන හැඳින්වීම ගිණුම් කරන සමීකරණ ditta බලපෑම් ditta සටහන් ගිහිල්ලා අපි හෙට පටන් ගන්නවා මූලික පොත් ටික හරිද එහෙනම් අවශ්‍ය දරු ඉන්නවා නම් මේ නම්බරයට message කරලා ඒකට සම්බන්ධ වෙන්න ඕනේ හරිද right අපි යන් 11ට බලන්න එතන match කරන්න තියෙන්නේ x සහ y කියලා දීලා තියෙනවා නේද සිල්ලර වෙලඳාම ආනයන වෙලඳාම තොග වෙලඳාම අපනයන වෙලඳාම නේද match කරන්න දීලා තියෙන්නේ බලන්න 11ට එක්කෙනෙක් උත්තර දාලා තියෙනවා අනිත් කට්ටිය 11ට එන්න පුළුවන් මොකද්ද බලමු අපි සිරල වෙලඳාම සිරල වෙලඳාමට එන්න පුළුවන් මොකද්ද ඉන්දියාවේ වලටර් පාවාන් ගැනීම දන්ස ලක්ෂණා පොල්ගෙඩි සියද්දීම ඇඟලොන් නිෂ්පාදන මෙකට නම් සිල්ලර වෙලඳේකට අල කිලෝ ගාණක් දීම ආනයන වෙලඳාම ආනයන කියන අපි පිටරටින් ගෙන්නන එක නේද එහෙනම් පාවාන් ගෙන්වීම ඉන්දියාවෙන් ගෙන්නනවා කියන්නේ දෙකට එන්නේ ඒ දෙකට එන්න ඕනේ ඒ නේද දෙකට ඒ එන්න ඕනේ රයිට් ඊට පස්සේ තොග වෙලඳාම සිල්ලර වෙලඳේකට බඩු විකුණන එක නේද එහෙනම් 3ට එන්න ඕනේ D අපනයනේ ඇඟලුම් විකිනීම නේද විදේශ රටකට දීම එහෙනම් 4ට එන්න ඕනේ C එහෙනම් උත්තරේ විතර අපිට ගන්න වෙන්නේ 2 නේද 11ට දෙවෙනි උත්තරය අන්න ඒ විදිහට කලබල නොවි එකින් එක තෝරා ගන්න ඕනේ මේ ගැටලු ටික හරිද කලබල වුණොත් බෑ අපි කියනවා කලබල වුණොත් අර කොරස්කට එක්ක අත දා ගන්න බෑ කියලා නේ රයිට් ඒ හින්දා කලබල නැතුව උත්තර ටික තෝරලා ගන්න ඕනේ එහෙනම් පුතේ 11ට එන්නේ 2 රයිට් හරි 12 පොඩි සිදුවීමක් දීලා තියෙනවා නුවන්ට අයත් ලක්ෂ 14ක් වටිනා මෝටර රථයක් ඔහු එම මුදල තම රක්ෂණය කර ඇත. එම වටිනාකමටම රක්ෂණය කරලා තියෙනවා. ඔන්න මුදින අපි රක්ෂණය පැත්තත් කතා කරනවා. රයිට්. ඒක මේ පේපර්ස් කතා කරන එකේ වටිනාකම. නේද? අපි එක දණකට ඉර වෙන්නේ නැතුව මේ මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන් මේ කරන
ප්‍රශ්න සාකච්ඡා කිරීම. right? එතකොට මේක ප්‍රශ්න සාකච්ඡා කරන කෙනෙකුට අසීරු තත්ත්වයක් වෙන්න පුළුවන් මොකද විෂය දැනුම හරියට අවබෝධයක් නැහැ. right? ඒකට තමයි අපි පිළිවක් විතර theory class එක ආරම්භ කරලා දෙන්නේ. ඉතින් ඒකට ගැන සලකා බලන්න එහෙම දරුවෝ ඉන්නවා නම්. හරිද පුතේ රක්ෂණය කරලා දෙනවා කියලා කියනවා. හදිසි අනතුරකින් මෝටර රථයේ ලක්ෂ 2ක හානියක් සිදු විය. ඒ සඳහා නුවන් ඉල්ලා සිටින වන්දි මුදල 350,000 කි. නුවන්ට රක්ෂණ සමාගමෙන් ලැබෙන වන්දි මුදල කොපමණද? රක්ෂණ සමාගමෙන් ලබා දෙන වන්දි මුදල කොපමණද? 12ට ඔව්. එක්කෙනෙක් පිළිතුරු දාලා තිනා අනිත් අය පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්න 12ට. તો අපි රක්ෂණ ගැන කතා කරද්දී නේද? රක්ෂණ මූලධර්ම කියලා જાතියක් තියෙනවා. නේද? රක්ෂණ මූලධර්ම කියලා දින. ඒතර ඒවා අපි ඉගෙන ගන්න ඕනේ රක්ෂණ මූලධර්ම. නේද? 10ට පුතේ අපේ උත්තරය කිව්වේ 2. right? හරි. එතකොට 12ට එන්නේ පුතේ මොකක්ද? මොකක්ද එන්නේ? 2 නේද? අයියේ එයාට සිදුවිච්ච හානිය තමයි අපි රක්ෂණෙන් ආවරණය කරලා දෙන්නේ. නැතුව එයාට සිදුවිච්ච හානිය නැතුව එයා ඉල්ලන ගණන් අපි රක්ෂණෙන් දබා දෙන්නේ නැහැ. නේද? ඒකට අදාළ තව ප්‍රශ්නයක් අහනවා යටින්. එම වන්දි මුදල තීරණය වන්නේ කුමන රක්ෂණ මූලධර්මයක් පදනම් කරගෙනද? එම වන්දි මුදල තීරණය වන්නේ කුමන රක්ෂණ මූලධර්මයක් පදනම් කරගෙනද? අපට උත්තර දීලා දිනා බලමු. ඒතරව රක්ෂණ මූලධර්මත් ඔය කට්ටියට දැන් මතක් වෙන්න ඕනේ. හරිද? දැන් මතක් වෙන්න ඕනේ. ඒතර ඒවා අමතක වෙන ප්‍රශ්න තියෙනවා නම් අපෙත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඒවා හොඳට ඔය කට්ටියට මතක තියෙන විදිහට ඉදිරි පාඩම් ටික කරලා දෙනවා. හරිද? මොකද්ද වෙන්න ඕනේ? උපරිම මේ ලැබෙන වන්දි මුදල සම්බන්ධයෙන් 13ට 3 වෙනි එක. ඔව් මොකද්ද? හානිපූර්ණේ. නේද? හානිපූර්ණේ. අපි දන්නවා රක්ෂණ මූලධර්ම තියෙනවා. උපරිම විශ්වාසය, රක්ෂණ හිමිකම, හානිපූර්ණය, ඊට පස්සේ දායකත්වය, ආසන්නතම හේතුව. නේද? ඔය වගේ රක්ෂණ මේ රක්ෂණ මූලධර්ම තියෙනවා. ඒතර අපි ඒවා මතක තියාගන්න ඕනේ එක එකක් ඉතින් මොකද්ද කියන්නේ කියන කාරණා. එක එක රක්ෂණ මූලධර්මයේ මොකද්ද කියන්නේ? ඒ රක්ෂණ මූලධර්මයේ කොහොමද අපි ප්‍රායෝගිකව භාවිතා කරන්නේ? රක්ෂණ සමාගම් රක්ෂණ වන්දි දෙද්දි මේවා කොහොමද යොදාගන්නේ? මේ දේවල් කට්ටියගේ විභාගයට වගේම ප්‍රායෝගික ජීවිතයටත් වැදගත් වෙනවා රක්ෂණය සම්බන්ධයෙන්. මේ ගෙදර අම්මා තාත්තා වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙනවා නම් රක්ෂණ වන්දියක් ලැබෙන්න යනකොට මොකද වෙන්නේ කියලා ඒක දැනගන්න පුළුවන්. හරිද? right. එහෙනම් ඔය කට්ටිය 14 14 15 16 ව්‍යාපාර දින එතනින් ඉවරනවා 16 න්. එහෙනම් 14 15 16 ට උත්තර ලියන්න. 14 15 16 ට පිළිතුරු ලියන්න. අර බලන්න තු ඉමීට කල්පනායෙන් ලියන්න ඕනේ. අනවශ්‍ය විදිහට කලබල වෙන්නේ නැතුව කල්පනායෙන් උත්තර ලියන්න ඕනේ. විභාගෙත් එම තමන් දන්න දේ වෙන්න පුළුවන්. හැබැයි අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. ප්‍රශ්නයකට පිළිතුරක් අපේනකොට ගොඩක් ළමයිට වෙන්නේ කලබලයට මේ හරියට උත්තර ටික ලියාගන්න බැරි වෙනවා. right කො උත්තර ගන්න බලන්න. Thank you.
හරි බලමු අපි උත්තර කොහොමද කියලා ප්‍රශ්න අංකෙත් එක්කම උත්තරය දාන්න පුතේ ප්‍රශ්න අංකෙත් එක්කම උත්තරය දාන්න ඒතර මට ලේසියෝ කට්ටිය තේරුම් ගන්නද ප්‍රශ්න අංකෙත් එක්කම උත්තරය ඉදිරිපත් කරන්න රයිට් ඒතර අපි මේ තියරි ක්ලාස් එක ගන්න ළමයි කීප දෙනෙක් කාලා තිබ්බා මගේ දැන් රයිට් අපි ඒතර මේකට පුතේ ඉරිදා ඔකට්ටේ පන්තිය තියෙන්නේ හවස 2 ඉඳලා පස්වරු 2 සිට 4 දක්වා මේකට පුතේ මාසික පන්ති ගාස්තුව मासिक गास्तुव रुपया 500ක් අයක රයිට් ඒතර මේකට ඔකට්ටියට 10 පළා විෂය නිර්දේශයන් දෙකම ආවරණය කරලා දෙනවා ගිනුම් සහ ව්‍යාපාර අධ්‍යයනය කියන දෙකම රයිට් ඒ හින්දා ඔකට්ටියගේ දැනුම නැවත අලුත් වෙන්න රිවිෂන් එකක් වෙන්න නේද ඔකට්ටියගේ දැනුම රිවිෂන් වෙනවා රයිට් ඔව් වන්නේ ඉදිරිය දාන්න 14 15 16 උත්තර ටික දාන්න රයිට් දැනුම රිවිෂන් වෙන්න पुनरीक्षण वगे वे मे पंति संबंध तो मुलोस्ट पटंग सेप्टर मस दिन मस पंती करा संबंध तमंगे अत पशु पाड़ नेवत मत अंत उत्साह हरिपुते अभी पिल अबादी अभी बलमू इट पस्ते दाहतर सन्वेदन मध्य एवं मध्य अदाल क्रम पिलवलीन दिन पिलुर तोरा हाँ अभी दन्वेदने मूलिकांग तीन मूलिकांग टीक मोनोदी मूलिकांग टीक दिन मूलिकांग मध्य मध्य मूलिकांग अदाल क्रम पिलवलीन द्रम पिलवलीन दिलतुरा वाचिक दुराथन संघवा मार्ग संज्ञा संकेत संकेत संज्ञा लिखित रश्मि विपड़ी विद्युत अभी मध्य 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 हे ඒනම් පුතේ අපි 14ට ගන්නෙ මොකද්ද නිවැරදි පිළිතුර විදියට 1 මොකද්ද වාචික සමා දුරකතන සංවාදය මාධ්‍ය වෙන්නේ දුර්මේ වාචික මාධ්‍ය නේද දුරකතන සංවාදය හරි 15ට මගේ ප්‍රවාහණය කරන විශාල නෞකාවකට අදාළ ප්‍රවාහන මූලිකාංග හා නිදසුන පිළිවෙලින් දැක්වෙන්නේ බලන්න ඒතර අපෙන් අහන්නේ මොනවද මූලිකාංග නේද निर्माणशीली प्रश्न कहना निर्माणशीली प्रश्न कहना हितल उत्तर मुका उत्तरे क्लास जॉइन मुखद मैं क्लास तेरी क्लास दहानी मेकड़ संबंध मे बिंदु बिंदु नंबर मेसेज क्लास संबंध करवश्य तोर वाट लाइटी कोहमद संबंध कारण तोर लादीन मे बिंदु हेस्तवाय बिंदु हत्या की नंबर मेसेज कदास्तर कथाकर अरे फ्री क्लास संबंध अदती फ्री क्लास संबंध मम इहत दाल तीन एकुलाशनी व्यापार दिन पंत दिखट संबंध ए ग्रूप संबंध मे पंत अदाल तौर रूप अभी ए ग्रूप लबाद सह थियरी क्लास अदाल थियरी क्लास संबंध मे नंबर विनम पौद्रिक मेसेज थियरी ग्रूप विनम एडरण उड़दाल तीन फ्री ग्रूप लिंक सह ईट थियरी दाल तीन विषय पहाकट नोमे संबंध स्मार्ट ऑनलाइन कैंपस सहायतने व्हाट्सएप ग्रूप के लिंक हरदे राइट अभी पहल मुखद विशाल नौकाव विशाल नौकाव संबंध प्रवाहन मूलिकांग निधन पिलवलीन दिन प्रवाहन मूलिकांग निधन पिलवलीन दिन मुखदे गलप उत्तर नेद विशाल नौकाव की अन्नी प्रवाहणे मूलिकांग मुखदी बाध्य नौकाव की माध्य अभी कार मोटर प्लेन हेलीकाप्टर अभी माध्य ऐना विशाल नौकाव संबंध अदाल माध्य तमा नौकाव ऐना पहलवट पील तुण पहलवट पील तुण राइट इट पास अभिया दासेट राइट पील सपैना अपहसुला पील कर
නැවත අවබෝධ කරගන්න අවශ්‍ය නම් අපෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හරිද ඔය පුතේ? ඔකට එක යාළුව දන්නව ඔකට යාළුව දන්නව අනේ රයිට්. මගේ අරයට නම් මේ සිලබස් එක සම්පූර්ණයෙන්ම කවර් වුණේ නැහැ. එයාට නම් මේ තියරි ක්ලාස් එක හොඳයි. සමහර විට ඔයාට තියරි ක්ලාස් එක අවශ්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හොඳම යාළුවට තියරි ක්ලාස් එක අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන් නේද? එයාට සිලබස් කවර් වෙලා නැති වෙන්න පුළුවන්. රයිට්. ඉතින් එහෙම යාළුවෝ ඉන්නවා නම් අපේ මේ පන්තිය හඳුනලා දෙන්න. රයිට්. 16 අලෙවි කලමනාකරු විසින් නිෂ්පාදිත වඩාත් ආකර්ෂණීය ඇසුරුම් කිරීම සඳහා නව ඇසුරුම් යන්ත්‍රයක් මිලදීගෙන ඇත. අලෙවි කරුව බලන්නේ නේද ලස්සනට අසුරලා දෙන්නනේ. රයිට්. ඒ හින්දා යාට අලුත් යන්ත්‍රයක් මිලදී aran තියෙනවා. රයිට්. ඒ සම්බන්ධයෙන් තමයි අපෙන් අහන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි අපෙන් අහන්නේ. මෙම සිද්ධියට අදාළ කලමනාකරුගේ කාර්ය හා අලෙවි මිශ්‍ර විචල්්‍ය පිළිවෙලින් දැක්වෙන්නේ. කලමනාකරුගේ කාර්ය ටිකයි අලෙවි මිශ්‍රයයි සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහුවා. බලන්න පුතේ ඉස්සර ප්‍රශ්න ඇහුවේ කලබලා කරන කාර්යයන් නම් කලමනා කරන කාර්යයන් සම්බන්ධයෙන් පමණයි. හරිද? ඊට පස්සේ අලෙවිකරණය සම්බන්ධයෙන් නම් අලෙවිකරණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවා. දැන් බලන්න ප්‍රශ්න පත්‍ර රටාව වෙනස් වෙනවා. ඒකයි අපි කියන්නේ හැම වෙලේම මේවා ළමයින්ට හිතන්න. තේරුණාද? ළමයින්ගේ සිතීමේ ශක්තිය වර්ධනය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න රටා ගොඩ නැගෙන්නේ. ඉතින් ඉන්න ඔකට එකට හුරු වෙන්න ඕනේ වෙනදා වගේ කටපාඩම් කරලා උත්තර ලියන්න බෑද? හොඳට විෂය අවබෝධය තියෙන්න. හොඳට තියරි එක කවර් වෙලා තියෙන්න ඕන. අහරෙන් මේක ඉගෙන ගත්ත කියලා නිවැරදි හොඳ රෑන්ක් එකකට යන්න බැරි වෙයි. AB වලට යන්න අමාරු. නේද? හරි. බලන්න මොකද්ද ගැලපෙන්නේ 16ට? 16ට පිළිතුරක් දුන්නා බලමු. 16ට 2, 16ට 2 බලමු මොකක්ද එන්නේ කියලා. සැලසුම්කරණයේ නිෂ්පාදිතය. සැලසුම්කරණයේ නිෂ්පාදිතය. ඊට පස්සේ සංවිධානකරණයේ ප්‍රවර්ධනය. මෙහෙයවීම ස්ථානය. සංවිධානකරණයේ නිෂ්පාදිතය. ඔතන කොහොමද ඔකටි ගලපවුවේ ඔය ටික? කොහොමද ගලපවුවේ ඔය ටික? මොකක් පදනම් කරගෙනද ගලපවුවේ? නේද? මොකක් පදනම් කරගෙනද ගලපන්නේ? නේද? අලෙවිකරණයේ මිශ්‍රය කොහොමද එන්නේ? අලෙවිකරණයේ මිශ්‍රය එන්නේ කොහොමද? අලෙවිකරණ මිශ්‍රය එන්නේ කොහොමද? නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධනය. මතකද? අලෙවිකරණේ එන්නේ එහෙමනේ. නේද? අලෙවිකරණේ එන්නේ එහෙමයි. කොහොමද එන්නේ? නිෂ්පාදිතය අලෙවි මිශ්‍රය එන්නේ එහෙමනේ. නිෂ්පාදිතය නේද? අපි ලිව්වොත් නිෂ්පාදිතය නිෂ්පාදිතය මිල නේද ස්ථානය ප්‍රවර්ධනය ඔය තියෙන්නේ අලෙවිකරණ මිශ්‍රය නේද දරු අලෙවිකරණ මිශ්‍රය තමයි ඔය තියෙන්නේ ඊට පස්සේ කලමනාකරණේ කොහොමද එන්නේ අපිට කලමනාකරණේ කාර්යයන් ටික අපි කොහොමද ගලපගන්නේ සැලසුම් කරන්නේ මම මෙහෙන් ලියන්නම් සංවිධානය සැලසුම්කරණය සංවිධානය මෙහෙයවීම පාලනය හරි ඔන්න ඔය තියෙනවා කලමනාකරණ කාර්යයන් ටික තියෙනවා එතනින් ගියාට පස්සේ අපට අලෙවිකරණ මිශ්‍රය තියෙනවා දැන් කොහොමද අපි ඔතන සම්බන්ධතාවය ගොඩනගාගන්නේ සැලසුම්කරණය संविधान करने नेता संविधान है संविधान करने नेत इधर पास से मेहवीमन निष्पादन संविधान करने मेहवीमन निष्पादन कौन था पिछले नियम उतना बढ़ना कहाँ गाने जब आपने उत्तर देखा दिल दिनों एक किन एक किला दिनों देखा किया लदा से इतने तब एक किन एक किला दिनों हाथ रखी नेत तब एक किन एक किला दिनों हाथ रखी मुकाद दिन नहीं पुते हरी उत्तर है මොකක්ද දෙන්න පුළුවන්? හ්ම් 16 ට උත්තරය අහිතන්න. සම්බන්ධය ගොඩ නගා ගන්න කොහොමද? මෙයාගේ සිද්ධියත් එක්ක හිතන්න. මොකද්ද කරලා තියෙන්නේ? නිෂ්පාදිතේ වඩා ආකර්ෂණීය ලෙස සැලසුම් කරන්නට
එයා යන්ත්‍රයක් මිලදී ගන්නවා. එතකොට පුතේ කලමනාකරණය යටතේ යන්ත්‍ර කියන්නේ මොනවද? භෞතික සම්පත්. අතන භෞතික සම්පත් රැස් කර ගන්නවා කියන දේ කලමනාකරණේ අදාළ වෙන්නේ මොන කාර්යයකටද? භෞතික සහ මානව සම්පත් රැස් කර ගැනීම. අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මානව සහ භෞතික සම්පත් රැස් කර ගැනීම කියන දේ කතා වෙන්නේ කොතෙන්ද පුතේ? මේ සංවිධානකරණය නේද? භෞතික සම්පත් රැස් කර ගන්නවා කියන්නේ සංවිධානකරණය. එහෙනම් ආකර්ෂණීය ඇතුරුම් කියලා කියන්නේ මොකද්ද? මොන මිශ්‍රයටද අලවිකරණයේදී අදාළ වෙන්නේ? නිෂ්පාදිතයට. නේද? නිෂ්පාදිතයට තමයි ඒක අදාළ වෙන්නේ. එහෙනම් පුතේ උත්තරය ගන්න අපිට මොකද්ද? කලමනාකරණය හා නිෂ්පාදිතය කියන්නේ පුතේ හතරවෙනි උත්තරය. දැක්කද සම්බන්ධතාවය කොට නගාගත්ත විදිය? නේද? ඒතරෝවා අපිට කටපාඩම් කරපු ළමයිට ඕව කරගෙන යන්න අමාරු. නේද? කටපාඩම් කරපු ළමයිට අමාරුයි. හරිද? ඒ හින්දා ඕව හොඳට අධ්‍යයනය කරගන්න ඕනේ. දැන් මෙතන ළමයි 20ක් විතර ඉන්නවා. ළමයි මං හිතන්නේ පිළිතුරු දුන්නේ නේද? බොහොම අතලොස්සක්. නේද? ළමයි 3යි. ඔව් නිවැරදි පිළිතුරු දීලා තියෙන ළමයි 3 දෙනයි. ළමයි 20ක් ඉන්නකන්. නේද පුතේ? ඉතින් ඒ හින්දා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඔකටට මං දන්නා දැන් කාලයක් තිස්සේ අධ්‍යාපනයෙන් දුරස් වෙලා හිටියා. නේද? ඒ හින්දා ඉතින් විෂය කර්ම වල පොඩි පොඩි අමතක වීම මගහැරීම් තියෙන්න පුළුවන්. නේද? ඒවට අපි නැවත මතක් කරලා දෙන්න තමයි මේ සහයෝගය දෙන්නේ අපි. නේද? නොමිලේ පන්තියක් ආරම්භ කරලා අපි 10 වසරටත් කරනවා මේ වගේම. ඔකටගේ නංගිලා මල්ලේ ඉන්නවා නම් කියන්නේ ඒ කට්ටියට නොමිලේ පන්ති අද 7 ඉඳලා 8 වෙනකන් තියෙනවා රෑ. රයිට්? ඒ කට්ටියට තියෙන ක්ලාස් එකක් තියෙනවා. මම ඒක ඒකත් ඉරිදා 10 අමාරු 12 අමාරු දින 10 වසරේ කට්ටිය. හරිද? ඒතර 10 වසරේ තියෙන ක්ලාස් එකට ඔකට සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ. 10 වසරේ දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා. අපි ඒක ඔකටේ ක්ලාස් එකේදීම කරනවා. රයිට්? අපි දැන් 10 වසරේ ඇකවුන්ටින් ඉඳලා පටන් ගෙන යනවා විදියට ගිණුම් කරණය හැඳින්වීම කරා, ගිණුම් කරන සමීකරණ කරලා ඉවරයි. ධිත්ත බලපෑම් ඉවරයි. රයිට්? ධිත්ත සටහන් වලටත් අපි පියවර කියලා තියෙන්නේ. ඒකෝර අපි හෙට දවසේ පන්තියේදී හෙට 2 සහ 4 2 ඉඳලා 4 වෙනකන් තියෙන පන්තියේදී අපි ධිත්ත සටහන් ටික සම්පූර්ණ කරලා මූලික පොත්වලට පටන් ගෙන මුදල් පොත ඉවර කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට ඒ කොටස් ආවරණය කරගන්න තියෙනවා නම් ඔය කට්ටිය එහෙම නැත්නම් කට්ටිය යාළුවෝ නේද කට්ටියට මැසේජ් එක දෙන්න මෙන්න මේමයි වැඩේ වෙන්නේ කියලා. හරිද පුතේ? රයිට්. අපි යන් ඊට පස්සේ 17 ඔන්න ගිනුම් කරන්නේ කොටසට පේපර් එකේ 17 කොහමද දෙන්නේ? ජංගම වත්කම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 17 සිම්පල් කියන්න බලන්න. ජංගම වත්කම් පමණක් ඇතුළත් පිළිතුර. ආව් පන්තිර සක්‍රීයව දායක වෙන්න ඕනේ. එතකොට තමයි ඔය කට්ටියට මේවා නැතුව මම දෙන උත්තරේ විතරක් මතක තියාගන්න හිටියොත් බෑ නේ. අපි තියරි ක්ලාස් එක ගෙන මයික් එකත් ඔන් කරලා ළමයිට කතා කරන්නත් අවස්ථාව දීලා නේද? බොහොම සංවාදශීලීව අපි පන්ති කරගෙන යනවා. මොකද ළමයින්ගේ දැනුම් මට්ටම දැනගත්තොත් තමයි මට ඒ විදිහට ළමයිට උගන්වන්නට හැකියාව තියෙන්නේ. නේද? 16ට මොකක්ද? 16ට එන්නේ පුතේ 4 පිළිතුර. 16ට 4. ඔයා කොහෙද ගිහලා ඉන්නේ 16 අපි කතා කරන්නේ ගොඩාක් ඉස්සරයි. නේද? හොඳට කාලා හැම නිින්දවත් ගිහලා ඉතියද? හරි හරි පුතේ හරි ඔකේ විහිළුවක් කරේ. හරි 17 17ට උත්තරේ මොකද? ජංගම වත්කම් පමණක් ඇතුළත් තාණ්ඩේ නේද? අපි වත්කම් ගැන කතා කරද්දි අපි වත්කම් ගැන කතා කරා දැන් වත්කම් වර්ග දෙකකට බෙදනවා නේ. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් විදියට ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් විදිහට වර්ග කරනවා. අපෙන් අහන්නේ මෙතන ජංගම වත්කම් පමණක් ඇතුළත් පිළිතුර මොකද්ද පුතේ? පිළිතුර එන්නේ 17ට 4. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ? මුදල් ණය ගැතියෝ බාණ්ඩ තොග කියන කාරණා. රයිට්? හරි. 18 අපි accounts in හදන්න ඕන තැන්වලදී ගිණුම් ටික accounts හදනවා. රයිට්? අපි මේක දැන් සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරනවා ඉදිරියේ පන්තියකදී. එතකොට අපි ගණන් හදනවා බෝඩ් එකේ. දැන් මේ බහුවර්ණකේ ගණන් හදන්න තරම් අවස්ථාවක් අපට තාම ලැබුණේ නැහැ නේ. හරිද? රයිට් පුතේ. 18. හොඳයි. 18ට මොකක්ද දැක්කන්නේ? පහත ගණදෙනු අතරින් වත්කම්මා හිමිකම් අඩුවීමට බලපාන ගණදෙනුවක් ලියන්න. ධිත්ත බලපෑම ගැන ප්‍රශ්නයක් අහනවා අපි. වත්කම් සහ හිමිකම් අඩුවීමට බලපාන ගණදෙනුවක් නේද? වත්කම් සහ හිමිකම් අඩුවීමට බලපාන ගණදෙනුවක් 18ට මොකක්ද දෙන්නේ පුතේ? ඔව් අපි බැංකු ණය වාරිකයක් ගෙවුවා කිව්වොත් නේද? මෙහෙම දන්නක ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා රුපියල් 10000ක ලීබඩු මිලදී ගත්තා කිව්වොත් මුදල් වත්කම අඩු වෙනවා, ලීබඩු වත්කම වැඩි වෙනවා. එහෙනම් එතකොට හිමිකමට බලපෑමක් නැහැ ඒකේ.
ඊළඟට නයි හිමියන්ට ගෙවුවා 20000යි. මුදල් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා නේ. ඒ හිමිගමට බලපෑමක් නැහැ. රයිට්. මම දැන් මේ ටික පැහැදිලි කරන්නේ දැන්. දෙන්නේ උත්තර දාලා තිබ්බට අනිත් දරුවන්ට මේක පැහැදිලි නැද්ද දන්නේ නැහැ නේ. නේද? ඒ හින්දා මම පැහැදිලි කරන්නේ ඈ. රයිට්. එතන අපි තියරි ක්ලාස් එකේදී නම් මේවා මීට වැඩිය හොඳට ලස්සනට පැහැදිලි කරනවා. මොකද අපිට කාල වේලාව තියෙනවා නේද එතෙන්දී. හරිද? රයිට්. ඊට පස්සේ ඊළඟ ගණදෙනුව අපි ගත්තොත් එහෙම රක්ෂණ ගාස්තු ගෙවුවා රුපියල් 6000යි. රක්ෂණ ගාස්තු ගෙවුවා කිව්වට පස්සේ රක්ෂණ ගාස්තු ගෙවුවා කිව්වට පස්සේ මොකද වෙන්නේ? මුදලුත් අඩු වෙනවා. රක්ෂණ ගාස්තු කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාරයට වියදමක්. නේද? රක්ෂණ ගාස්තු කියන්නේ ව්‍යාපාරයට වියදමක්. එහෙනම් මොකද්ද වෙන්නේ? රක්ෂණ ගාස්තු ගෙවුවා කිව්වම මුදලුත් අඩු වෙනවා. හිමිකමක් අඩු වෙනවා. උතර 18ට උත්තරේ දීලා තිනවා 4 4 කියලා. ඒ දෙන නැවත බලන්න. නේද? 18ට උත්තරේ 4 කියලා දුන්නායි නැවත බලන්න. හතර වෙනි එක බලන්න. බැංකුණයි වාරිකයක් ගෙවුවා. බැංකුණයි කියන්නේ පුතේ වගකීමක්. බැංකුණයි ගෙවනවා කියන්නේ අපේ වත්තමත් අඩු වෙනවා, වගකීමත් අඩු වෙනවා. එහෙනම් හිමිකම් වලට බලපාන්නේ, හිමිකම් වලට ඕකේ බලපාන්නේ පුතේ 18ට දෙන්නේ 3 වෙනි උත්තරේ. 18 ප්‍රශ්නෙට එන්නේ 3 වෙනි පිළිතුර. 18 ප්‍රශ්නෙට එන්නේ 3 වෙනි පිළිතුර. මේක හදාගන්න පුතේ 14 18ට 4 කියලා දාලා තියෙන දරුවා පිළිතුර හදාගන්න. මේ පිළිතුර වැරදිව දාලා තියෙන එක 18ට එන්නේ 3 වෙනි පිළිතුර. හරිද පුතේ? රයිට්. අපි ඊළඟට යන් ඊළඟ ප්‍රශ්නෙට 19 නේද? 19. 10 17ට මොකද්ද කියලා අහනවා. 17ට අපි කතා කරේ මොකද්ද? 17ට ආයේ පුතේ 4 නේද? 17ට 4 ආවේ ඈ. 17ට 4. රයිට්. ඉතින් ඉලක්කම විතරක් නෙවෙයි ඈ, අපි කියන උත්තරේ විතරක් ලියා ගන්න එපා පුතේ. හරියට අවබෝධ කරගන්න. රයිට්. උත්තර කටපාඩම් කළා වැඩක් නැහැ අපි. රයිට්. ඊට පස්සේ 19 ගණදෙනුවක් ගිණුම් කරන සමීකරණ බලපෑ ඇති ආකාරයේ පහත දැක්ක. ඔන්න බලන්න. ඉස්සර අපිට දුන්නේ ගණදෙනුව දීලා ගිණුම් කරන සමීකරණයට සටහන් කරන්න. දැන් මොකද කරන්නේ? දැන් ගිණුම් කරන සමීකරණේ සටහන් කරන්න දීලා අපෙන් ගණදෙනුව අහනවා. රයිට්. අපි ඔය ඕන පැත්තකට රෙඩි වෙන්න ඕනේ විභාගෙට ඉන්න ළමයි විදියට. හරිද ඔය පුතේ? රයිට්. එහෙනම් ගන්න බලන්න මොකද්ද වෙන්න පුළන්නේ? වත්කම් එකතු වෙලා දෙනවා 25000ක්, වගකීමුත් එකතු වෙලා දෙනවා 25000ක්. කියන්න බලන්න ගණදෙනු මොකක් වෙන්න පුළුවන්ද? අයිතිකරු ප්‍රාග යතුරු පැදියේ යෙදෙව්වොත් ඒක හිමිකමට බලපානවා. මෙතන එහෙම අදාළත්වයක් නැහැ. රුපියල් 25000ක බාණ්ඩෝගයක් ණයට විකිණීම, ණයට විකුණවුවොත් වගකීම් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සිල්වා සමාගමෙන් 25000ක් වටිනා කිරුම් මිනුම් උපකරණ මිලට ගත්තා. කිරුම් මිනුම් උපකරණ මිලට ගත්තා. මොකද වෙන්නේ ඒකෙදි? සිල්වා සමාගමෙන් නේද කිරු මෙනුම් උපකරණ මිලට ආරම්භ තියෙන්නේ. හතර 25000ක් තැම්පත් කර ජංගම ගිණුමක් ආරම්භ කරා. වගකීමට බලපෑමක් නැහැ. හතුන්වෙනි කරුණ බලන්න එන. 19.3 සිල්වා සමාගමෙන් කිරු මෙනුම් උපකරණ මිලට ගත්තා. ඉතින් මිලට ගත්තම වගකීමක් එනවද? මිලට ගත්තම වගකීමක් එනවද දරුවෝ? මට උත්තරයක් කියන්න 19ට. නේද ළමයි ඉන්නවනේ 20ක්කට වැඩි ඉන්නවා 20ක් ඉන්නවා. දැන් කියන්න උත්තරය 19ට මොකක්ද දෙන්නේ? රයිට් කියන්න බලන්න. තව වෙලා තියෙනවා 19ට මොකක්ද දෙන්නේ පිළිතුර? 19ට මොකක්ද දෙන්නේ පිළිතුර? ආන්සර් එකක් නැහැ. මර වැඩේ නේද? ආන්සර් එකකුත් නැල්ලු එතන. ඔබ බලන්න පොඩ්ඩ. නම් ප්‍රශ්න පත්‍රයට වැරදිලාවද්ද? නේද? එහෙම වෙනවද ළමයි? ප්‍රශ්න පත්‍රයට වැරදිලාවද්ද? තව ටිකක් හොඳට බලන්න. හොඳට බලන්න, හොඳට බලන්න. උත්සාහයක් දරන්න. ඔවා තමයි ළමයි දැනගන්න ඕනේ. නේද? ඕන විශේෂක තියෙන පොඩි පොඩි සංගවිච්ච දැන් නේද? ඒක වචනකින් අදහස අපි හඳුනා ගන්න ඕනේ. එහෙම දෙයක් උතර තියෙනවා. පිළිතුරක් තියෙනවා නැත්තේ නැහැ. 19ට පිළිතුරක් තියෙනවා අපිට. රයිට්. පිළිතුරක් නැහැ කියන එක වැරදි. පිළිතුරක් තියෙනවා ඊට. මොකක්ද දෙන්නේ? ඔතන පුතේ අපි කෙනෙකුගෙන් නමක් කියලා කෙනෙකුගේ නමක් කියලා එයාගෙන් මිලදී ගත්තා කියලා කිව්වොත් පුතේ අපි ඒක ගිනුම්කරණය සලකන්නේ ණය පදනමට මිලදී ගැනීමක් කියලා. මතක තියාගන්න. ණය පදනමට.
කෙනෙකුගේ නමක් දීලා එයාගෙන් මිලදී ගත්තා කියලා කිව්වා. අමරගෙන් මිලදී ගත්තා. දිනපාල සමාගමෙන් මිලදී ගත්තා. නේද? නෑ එක නෙවෙයි පිළිතුරු එන්නේ. 19ට එක නෙවෙයි. නේද? දිනපාල සමාගමෙන් මිලදී ගත්තා. ඊට පස්සේ ගුණසේන සමාගමෙන් මිලදී ගත්තා. එතන මිලදී ගත්තා කියන වචනේ යෙදෙව්වට පුතේ මුලින් කියලා තියනවා නම් යම්කිසි ආයකකේ නමකින් මිලදී ගත්තා කියලා අන්න අපි ඒක හඳුනාගන්නේ ණය පදනමට සිදුවිච්ච ගනුදෙනුවක් විදිහට. අපි කුමාරට වික්කා කියලා දෙනවා. ණයට කතන්දරයක් අපිට කියන්නේ නැහැ ගාන තුල. කුමාරට විකුණු රුපියල් 30000යි. එහෙනම් අපි ඒක දැනගන්න ඕනේ මේ විකුණලා තියෙන්නේ ණයට කියලා. අජිත්ගේ මිලට ගනුම් රුපියල් 30000යි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ අජිත්ගෙන් අරන් තියෙන්නේ ණයට කියලා. තේරුණාද? එහෙනම් පුතේ ඔකට එන්නේ උත්තරේ 3 වෙනි එක 19. නේ? 19 3 වෙනි එකේ උත්තරේ කාගෙන් අරන් තියෙන්නේ ණයට සිල්වා සමාගමෙන් 25000ක් වටිනා කිරුම් වෙනුම් උපකරණ මිලට ගත්තා. උත්තර වගකීමක් වැඩි වෙනවා අපට. වත්කමකුත් වැඩි වෙනවා. නේද පුතේ? අන්න ඒකයි. දැන් අපි සමහර දේවල් අපි ඔක්කොම දන්නවා කියලා හිතයට ඔන්න ඔය වගේ පොඩි පොඩි සියුම් තැන් තියෙනවා විභාගෙදී. දරුවන්ගේ දැනුම පරීක්ෂා කරන තැන්. රයිට් ඒව පුතේ දැනගන්න අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා තමයි පුතේ අපි මේ පැයක කාලයක් යොදාගෙන නේද? පැයක කාලයක් මහන්සි වෙලා මේ සම්බන්ධයෙන් අපි මේ විදිහට ඔකට්ටිගේ දැනුම වර්ධනය කරන්න අවශ්‍ය කටයුතු සලසලා දෙන්නේ. හරිද බුදුවේ පුතේ? ඔකට්ටිට අවශ්‍ය දැනුම ගන්න අපි සලසලා දෙන්නේ එන්නේ නිසා. හරිද? රයිට්. එතකොට මගේ පන්ති සම්බන්ධයෙන් පොඩි සටහනක් මේ ඔකට්ටිට ඉදිරිපත් කරන්නේ. රයිට්. එතන මේ විදිහට තමයි අපි ව්‍යාපාර අධ්‍යනයේ පන්ති පවත්වන්නේ. බලන්න ඒක ඔකට්ටිට අවබෝධයක් ගන්න මම ඉදිරිපත් කරන්නේ. රයිට්. මේකෙදි මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ. පේපර් ක්ලාස් එක අපි නොමිලේ කරනවා නේද? දැන් 10 වතර ළමයිට සෙනසුරාදා පස්වරු 7 8 කරනවා. ඒ කට්ටියගේ තියරි ක්ලාස් එක සෙනසුරාදා 2 4 sorry 11 වතර කට්ටියගේ ෆ්‍රී ක්ලාස් එක පේපර් ක්ලාස් එක අද වෙලාව 2 3 වෙලාවට කරනවා. තියරි ක්ලාස් එක මාසික ගාස්තු 500ක් අය කරනවා. අපි ඉරිදා 10 අමාර 12 අමාර කරනවා 10 වතර දරුවන්ට 11 වතර දරුවන් ඔබලට අපි කරනවා කවද්ද ඉරිදා පස්වරු 2 සහ 4 රයිට්. එතන මගේ නම තමයි තුෂාන්ත රාජකරුණ. මේ තියෙන මගේ දුරකථන අංකය රයිට්. මේකට WhatsApp එකක් දාන්න ඔය කට්ටියට අවශ්‍ය දෙයක් දැනගන්න තියෙනවා නම්. හරිද පුතේ? හරි. අපි 20ත් ඉවර කරමු බලන්න. නේද? රයිට්. මේක පේන්නේ නැද්ද මේ ස්ක්‍රීන් එක? රයිට්. මම එනවා ඔය කට්ටියට එක WhatsApp group එකට දාන්න. මෙතන group එකට දාන්න. රයිට්. අපි 20ත් ඉවර කරමු එනවා. 20 වෙනි ප්‍රශ්නේත් ඉවර කරමු. නේද? 20 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? එතකොට අපි යම් කිසි සම්දිස්ථානයකට ඇවිල්ලානේ. 20 වෙනි ප්‍රශ්නෙන් කොහොමද කියන්නේ? 20 වෙනි ප්‍රශ්නෙන් කියන්නේ ව්‍යාපාරික සිදුව ගණදෙනුවක් පහළ දැක්වේ. මොකද්ද? ණය හිමියෙකු තරංගකට රුපියල් 5000ක් ගෙවීම. ඉහත ගණදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. දෙන්න බලන්න මට උත්තරයක් ඔකට. හරිදාලා උත්තරයක් දෙන්න. එක්කෙනෙක් දීලා තියෙන උත්තරයක් අනිත් කට්ටියත් උත්සාහ කරන්න. කලබල නැතුව උත්තරේ තෝරන්න ඕනේ. ඔකේ කලබල වුණොත් උත්තරේ වරදින. හරිද? කලබල නැතුව උත්තරේ තෝරන්න බලන්න. කලබල වුණොත් උත්තරේ වරදින ওই ප්‍රශ්න. ලේසි උත්තරයක් තියෙන්නේ කලබල වුණොත් වරදින. රයිට්. කලබල වුණොත් උත්තරේ වරදිනවා. ඒ හින්දා ඒන් සීරුවේ උත්තරේ තෝරන්න. හරිද? ඔව්. මොකක්ද දෙන්නේ පුතේ උත්තරේ? ඉස්සල්ලා පුතේ ඔතන බලන්න අපෙන් ඉස්සල්ලා ඉල්ලන්නේ මූලාශ්‍ර ලේඛනය. හැබැයි ওই දෙක මාරු කරලා දුන්න එකකුත් තියෙනවානේ. 20ට 2 අන්න ළමයෙක් වරද්දලා දුන්නා කියනකොටම. නේද? 20ට 2 ඉන්නේ ඇයියේ? එයා අපෙන් අහන්නේ ඉස්සල්ලා මූලාශ්‍ර ලේඛනය ඊට පස්සේ මූලික පොත අහන්නේ. එර්නල් පුතේ 20 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරේ කියලා දුන්න දරුවා චුට්ටක් බලන්න ඕනේ ඒක. නේද? පොඩ්ඩක් බලන්න ඕනේ ඒක. ඇයියේ? එයා අපෙන් ඉල්ලන්නේ ඉස්සල්ලා මූලාශ්‍ර ලේඛනය. ඊට පස්සේ තමයි ඉල්ලන්නේ මොකද්ද? මූලික පොත. නේද? ඒ දෙක
මාරු කරලා දීලා තියෙන අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ. ඒ හින්දා උත්තරේ එන්නේ මොකද්ද පුතේ 20ට 3 වෙනි එක. නේද? 20ට එන්නේ 3 වෙනි පිළිතුර. එහෙම මොකද්ද? මූලාශ්‍රලයේ මූලාශ්‍රලයකනේ වෙන්නේ ගෙවීම් වවුචර් එක මූලික පොත වෙන්නේ මුදල් පොත. හරිද පුතේ? එහෙනම් ඔය විදිහට පිළිතුරු හරියට අවබෝධ කරගන්න ඔකට්ටිය උත්සාහ කරන්න ඕන. හරිද? ඒකටයි අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන්නේ. එහෙනම් පුතේ අද අපි සාකච්ඡා කරපු වගේම ඔකට්ටියක දැනුම අලුත් වෙන්න ඇති. අලුත් දෙයක් දැනුමට එකතු වෙන්න ඇති. නේද? ඔකට්ටියක දැනුම වර්ධනය වෙන්න ඇති. රයිට්? ඔකට්ටියට මම අර මගේ ක්ලාස් වල ටයිම් ටේබල් එක මේ ඔකට්ටියට දැම්ම දැන් ගෲප් එකට අවශ්‍ය කට්ටිය එක සේව් කරලා තියාගන්න. රයිට්? එහෙනම් පුතේ 11 10 11 ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් ඔකට්ටියට විෂය දැනුම අලුත් කරගන්න නැත්තම් අතපසු විච්ච පාඩම් දැනගන්න අවශ්‍ය නම් අපේ මේ පන්තියට සම්බන්ධ වෙන්න ඉරිදා හවස 2 ඉඳලා 4 වෙනකන් තියෙන්නේ මාසික පන්ති ගාස්තු අතුරු රුපියල් 500යි අය කරන්නේ අවශ්‍ය දරුව 0.70 122.700 කියන නම්බරයට සම්බන්ධ වෙන්න. හයිට් පුතේ එහෙනම් අපි අද ප්‍රශ්න 20ක් කතා කරා. රයිට්? ඔන්න මයික් එක ඔන් කරා අවශ්‍ය දරුවෙකුට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. රයිට්? ප්‍රශ්න 20ක් කතා කරා. ඉතුරු ප්‍රශ්න ටික මේ පේපර් එකේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරිද දුවේ පුතේ? එහෙනම් අපි අදට පන්ති අවසන් කරනවා. ඊළඟ සෙනසුරාදා සුපුරුදු පරිදි මෙම පන්තියට ඔය සිළු දනාම සම්බන්ධ වෙන ලෙස දැනුවත් කරනවා. ඒ වගේම ඔකට යාළුවන්ටත් මේ පන්තිය සම්බන්ධ කරන්න අපි accounts කොටසදී අපි accounts board එකේ හදනවා හොඳට පැහැදිලිව කට්ටියට. දැන් අද අපි commerce පැත්ත ගොඩක් සාකච්ඡා කරපු හින්දා board එක අපි ගොඩක් පාවිච්චුනේ නැහැ. නමුත් අපි ගිණුම් කරණය කරනකොට අපි ගිණුම් මූලික පොත් ledger ගිණුම් ඔක්කොම අපි board එකේ හදලා සාකච්ඡා කරනවා ඔකට්ටිට දැනුම වර්ධනය වෙන්න ඕනේ හින්දා. එහෙනම් දුවපිතේ අපි අදට පන්තිය අවසන් කරමු. ඔබ සිළු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් සර්. Thank you. ආයුබෝවන් සර්. ආයුබෝවන් thank you. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර් thank you.